හයිබෝන් අද ටෝපිත් බන් ප්‍රසද අප YouTube චැනලේ කල්පනා කළා. මේ දවස්වල බොහෝ විට වැසි තත්ත්වයක් දැන් මේ දවස්වල විතර නෙමෙයි දැන් මාස 4 ක ඉඳලා එක දිගට වර්ෂාව තියෙනවා. ඉතින් අපි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේ සීතලත් එක්ක මේ වර්ෂාව තුරන් වෙයි කියලා. නමුත් එහෙම එන පාටක් අපිට පේන්නේ නැහැ. අපි කල්පනා කළා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාට මේ පිළිබඳව යම් වචන කීපයක් ගන්න. මොකද මේ තත්ත්වය ඇත්තටම දිගින් දිගට මිනිසුන්ගේ ජන ජීවිතයට බාධාවක් වෙනවා මේ තත්ත්වය. අජිත් විජේමාන මහතා අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව් මොකද විජේමාන මහත්තයා මේ අපි දෙසැම්බර් මාසයේ සීතල නතරත් එක්ක බොහොම තද පෑවිල්ලක් අපි වර්ෂේ පුරාම මේ හැම වර්ෂෙම අපි දුටුවා. නමුත් මේ තත්ත්වය මොකද්ද වෙනස? ඔව් ඇත්තටම මේ කාලේ අපිට පවතින සාමාන්‍යයෙන් නම් ඊසාන දිග මෞසම් සුළං තමයි. එතකොට ඊසාන දිග මෞසමේදී අපිට බස්නාහිර පළාත, සපරගමු ඒ වගේ පළාත්වල වැසි අඩුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි වැසි බලාපොරොත්තු වෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වල විතරයි. ඔව්. නමුත් ඇත්තටම පසුගිය දිනවල ඔබට මතක ඇති සුළි සුළඟක් ඇති වුණා. ඒ වගේ මේ වායුගෝලයේ තියෙන කැළඹීම්, කැළඹිලි ස්වභාවයන්, ඒ වගේ මේ දවස්වල තියෙන පොඩි වේව් ගතියක්, ඒවත් එක්ක අර සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වෙලා තමයි වර්ෂාව අපට ලැබෙන්නේ. ඔව්. ඉතින් අපි පෞගිය දිනවල ඇත්තටම අපිට මේ සාමාන්‍ය බෙංගාල බොක්කේ සුළං රටාවට බලපෑමක් නැති එකක් නෙමෙයි නේද? නෑ. බෙංගාල බොක්කේ සුළං කැළඹිලි ස්වභාවයන් නිසා තමයි පහුගිය සති කියන්නේ සුළු සුළඟක් ඇති වුණා. ඒවත් එක පහුගිය වැසි ඇති වුණේ. ඔව්. නමුත් ඇත්තටම මේ වන විට බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් නැහැ. ඔව්. ඒත් අපේ සුළං රටාවේ වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ වේව් ගත, ඒ කියන්නේ අපේ දකුණු ප්‍රදේශයේ. ඒ හේතුවෙන් ලංකාවේ ඇත්තටම මේ දකුණට නෙමෙයි වැඩියෙන්ම වැසි බලා පුරුත් වෙනවා අපි නැගෙනහිර උතුරු පළාත්වල, ඒ වගේම ඌව පළාතෙත්. ඔව්. මේ ඉදිරි දින 4-5 තුල අපි බලාපොරොත්තු වෙනවා මේ කියන්නේ ඊයේ පෙරේදා පැවතුණු වැස්සට වඩා පොඩි වැසිවල වර්ධනයක්. ඒ කියන්නේ මේක මේ දැන් කොච්චර කාලයක් දැන් බොහෝ අය අහනවා දැන් මේක කොච්චර කාලයක් සාමාන්‍ය දල වශයෙන් ඔබතුමාලාට මේක නිශ්චිත වශයෙන් කියන්න බැරි ඇති. ඒ සාධක අනුව මේ නිශ්චිත වශයෙන් සාමාන්‍ය කොච්චර විතර කාලයක් ඇයිද? ඇත්තටම අපි සතියකට විතර පස්සේ අපි බලාපොරොත්තු වෙන ආයෙ නිරුද්ධ දිග මොහොතම හරියට එස්ටැබ්ලිෂ් වෙලා, ඒ කියන්නේ හරියට ආයෙ සක්‍රිය වෙලා ආවි ඊසාන දිග මොහොතම, sorry ඊසාන දිග මොහොතම මේ සක්‍රිය වෙවි කියලා. එතකොට ඇත්තටම අපේ සබරගමුව, බස්නාහිර, අපේ ලංකාවේ දකුණු අර්ධ ගෝල දකුණු අර්ධයට මේ වැස්ස අඩු වෙනවා. නමුත් නැගෙනහිර උතුරු පළාත්වල වැසි වාර කීපයක් ඇති වෙවි. මොකද ඊසාන දිග මොහොතම කාලයේදී වැසි බලාපොරොත්තු වෙන්නේ අපි නැගෙනහිරට සහ උතුරු පළාත්වල. අපි බලාපොරොත්තු වෙනවා තව සතියකින් විතර වගේ වැසි පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් වේවි කියලා. නමුත් මේ ඉදිරි සතියේ අපි බලාපොරොත්තු වෙන තරමක වැසි වල වර්ධනයක්. හොඳයි. එමනම් මේ කාර්ය බහුල මොහොතේ බොහොම ස්තුතියි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අජිත් විජේමාන මහතාට අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. ස්තුතියි.